සර්වජන බලය අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. මේ ණය සහ තවත් ණය මේ මාවතින්ට විකල්පයක් ලෙස සර්වජන බලයේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා සර්වජන බලයේ නියෝජිත සමුළුව ලබන 4 වෙනිදා පස්වරු 2:30ට සුගද්දාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ නියෝජිත සමුළුවේදී අපි බලාපොරොත්තු වෙනවා ඒක ඡන්දයෙන් සර්වජන බලයේ ජනාධිපති වෙන අපේක්ෂකයා රටට හඳුන්වා දීමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි හිතන්නේ සර්වජන බලයේ හැටියට අපේ උරුමත බරපතල වගකීමක් ඉදිරි කාලය තුල පැවරලා තියෙනවා. මේ ව්‍යාපෘති රටට අහිතකර ව්‍යාපෘති පරාජය කිරීම සඳහා ජයග්‍රහණය කරන්න පුළුවන් නායකයෙක් ඉදිරිපත් කරන්න විවිධ අපිට පේනවා. අද මොනතරම් රංගනයක්ද තියෙන්නේ. අද එක්කෙනෙක් එක තැනක ඉන්නවා, හෙටත් මාධ්‍ය සාකච්ඡාවකට ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා තව ප්‍රකාශයක් කරනවා. 40-50 ඇවිල්ලා ඉවර වෙලා මෙයාට සහාය දෙනවා කියනවා, මෙයාට සහාය දෙනවා කියනවා. මේ හැම දෙයක් පිටිපස්සෙම මුදල් තියෙනවා. පැහැදිලි ලෙසම ජනාධිපති අපේක්ෂකයට වේදන් කරන්න ඕන කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය පිළිබඳව නිශ්චිත වශයෙන් සඳහනක් කරලා ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන්න ඕන. ඒ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන හැටියට සර්වජන බලය හැටියට අපි ඉල්ලීමක් කරනවා.